ඇය නිතර දකින්න ලැබෙන නිළියක් නොවේ. ඉඳලා හිටලා හොඳ නිර්මාණයකින් ඇය රසිකයන් අතරට එනවා. නිකිණිවැස්ස සිනමාපටය ඇයගේ හැරවුම් ලක්ෂ්‍යය වුණා. ඉතින් පසුගිය දවස්වල තනමල්විල කොල්ලෙක් තුල ඇය දයාපරිත අක්ක කෙනෙක්. නිතර නොදකින හැබැයි දකින විට අමතක නොවෙන්න රඟපාන සුලෝචනා වීරසිංහ ගැනයි දැන් අපි කියන්න යන්නේ. ඇය පසුගියදා ඇයගේ උපන්දිනය සමරා තිබුණා. ඉතින් උපන්දිනයේදා ඇය අපූරු සටහනක් මුහුණු පොතට එකතු කර තිබුණා. මේ ඉම සටහනේ උපුටා ගැනීමයි. ඉපදීම සමරන්න ඕන ඇයි කියන එකට එක එක්කිනාට විනස් විදිහේ හේතු ඇති. සමහර අය ඉපදුන දවස අවුරුද්දක් ගානේ එක එක විදිහට උත්සවාකාරයෙන් සමරනවා. සමහර අයගේ උපන්දින සාදවලට ආරාධනා ලැබෙන එක තමන්ට විශාල තත්වයක් ලැබුණසේ සලකන අයත් ඉන්නවා මං හිතන්නේ. කොහොම වුණත් ඊ ගැන දිගට කතා කරන්න හිතෙන්නේ නැහැ. ලොකු සාද ගන්න උනන්දු වෙන ගොඩාක් අය කෙනෙක් වයස ඇව්වහම 25 වගේ පැනපු අය ටිකක් මූණ වෙනස් වෙනවා. ඒකටත් ඉතින් විවිධ හේතු ඇති. මම ඉන්න ආර්ට් ෆීල්ඩ් එකේ මේ වයස හැංගිල්ල හොඳටම තියෙනවා. ගෑනු පිරිමි දෙගොල්ලොම. ඒකටත් ඉතින් හේතු කිහිපයක්ම තියෙනවා. සමහර තැන්වලදී මේ වයස හැංගිල්ලට සාධාරණ හේතු තියෙනවා. ලංකාවේ වැඩවල කාස්ටින් වලදී මේ එජ් එක කියන කාරණෙන් සමහර අයට සමහර වැඩවලදී අසාධාරණයක් වෙනවා. අපි හිතමු ඇක්ට්‍රස් කෙනෙක් ඉන්නවා වයස 30ක. නිර්මාණයේ කැරක්ටර් එකට හොයන්නේ වයස 25ක වගේ කෙනෙක්. අර 30 කෙනාට 25ක වගේ පිනුමක් තිබුණත් එයාව කාස්ට් වෙන්නේ නැහැ. මේ වැඩේ ගොඩාක් ටෙලිඩ්‍රාමාස් වලදී වෙනවා. ඉතින් ඒකයි ගොඩක් අයගේ 25න් වයස නතර වෙලා තියෙන්නේ. මම මගේ ඇත්ත වයස කියනකොට මගේ වයසේ ඉන්න යාළුවෝ කියනවා ඇත්ත වයස කියන්න එපා බං, අවුරුදු 2-3ක් අඩුවෙන් කියපන් කියලා. ඒකේ වැරද්දක් නැහැ. ඇත්තටම මට ඇත්ත වයස පිනුනට මගේ වයසේ සමහර උන්ට මට තරම් වයසක් පේන්නේ නැහැ. ඉතින් මම අර යාළුවයි මයි එක වයසේ කියලා බැරි වෙලාවත් ඊඩී කෙනෙක්ට වගේ කිව්වොත් ඌ ඩිරෙක්ටර්ට කියනවා එයත් සුලෝචනාගේ වයස කියලා. ඉතින් අර තරුණ චරිතේ වෙන අලුත් චූටි ලස්සන සුදුම සුදු ආදරේ හිදෙන නංගි ඇට්‍රක්ස් කෙනෙක්ට හම්බ වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපේ ටෙලිනාට්‍යවල අසාමාන්‍ය තත්ත්වය ඕකයි. ඉතින් මම ඇත්ත වයස කියලා ඔයාලා නොකිව්වා කියලා කිසිම අවුලක් නැහැ හොඳේ. පවතින්න නම් සිස්ටම් එකට සෙට් වෙන්න වෙනවා නේද? ඔන්න ඉතින් 40 ඇඳුරියට තව 3යි ඈ. ඊට වඩා නෝටි 40 වලට කිට්ටුයි වගේ කිව්වහම පොඩි වෙන කික් එකක් එනවා වගේනේ. කොහොම හරි තව පැයක් වගේ පහුනහම වයසම 37ක් වෙනවා. ජීවිතේ භාගයක්ම ඔන්න මන්නම් ජීවත් වෙලා ඉවරයි. ඔන්න ඉතින් කියන්න ලෑස්ති වෙන්න එපා. පොඩි පොඩි මල්ලිලා අම්බෝ ඔහොම හිටියට ඒකිහින වයසයි බං 37ක්ලු කියලා. ඔයාලට තව ජීවිතේ එහෙම්මමයි. අනික ඔයාලා වගේ පොඩි පොඩි මල්ලිලා නංගිලා කියන ඒ වගේ දේවල් වලට නම් මම නම් චුට්ටක්වත් දුක් වෙන්නේ නැහැ. ඉස්කෝලේ යන කාලේ ඉඳන් මට වැඩිපුර ට්‍රයි කරලේ මල්ලිලා තමයි. ජීවිතේ එක එක වයස්වලදී මට මල්ලිලා වෙන අයට මම ආදරය කරලා තියෙනවා. මට බොරු වයසක් කියලා ආදරය කරන්න ගත්තු වයසින් බාල මල්ලි කෙනෙක් තමයි බඳලා තින්නේ. මම ඉතින් ඇන්ජලීනා ජොලි වගේ අයගෙන් තමයි ආදර්ශේ ගත්තේ. ඊට පස්සේ ඔන්න ප්‍රියංක්‍රත් අපිව කොපි කළා. හැබැයි මම ඊටත් වඩා කැමති ප්‍රංශ ජනාධිපතිගේ චොයිස් එකට. 37 නිකම්ම වයස යාමක් නෙවෙයි මට නම්. ඉගෙන ගත්තා. ඒ කිව්වේ විභාග පාස් කළා, ලව් කළා, කැම්පස් ගියා, ආයෙ ලව් කළා, උපාධියක් ගත්තා, ලව් කළා, බූට් කෑවා, ආදරය කළා, රඟපෑවා, සම්මාන පිට සම්මාන ගත්තා, බූට් තිබ්බා, ඉගෙන ගත්තා, වාහනයක් ගත්තා, පශ්චාත් උපාධියක් ගත්තා, ආදරය කළා, බැන්දා, රස්සාවකට ගියා, දරුවෙක් හැදුවා, ආයෙමත් බූට් කෑවා, ගස් කිහිපයකුත් හිටවලා තියෙන්නේ. තව ඉතුරු වෙලා තියෙන්නේ පොතක් ලියන්න විතරයි. එතකොටලුනේ මිනිහෙක් සම්පූර්ණ වෙනවා කියන්නේ.
අනේ ඉතින් සම්පූර්ණ වීම ගැන නම් ලුකුට දේවල් කියන්න මම දන්නේ නැහැ. කොහොම වුණත් සතුටට හිනා වෙලා දුකට පෙරලි පෙරලි අඬලා වැටි වැටි නැගිටලා කන්න තියෙද්දි කාලා නැති වුණාම පිරිමහගෙන කෙනෙකුට කරන්න පුළුවන් පොඩි හෝ උදව්වක් කරලා කතා කරන්න පුළුවන් තැන්වලදී බැරිදනුත් තියෙනවා. මම වෙනුවෙන් හා වෙනත් අය වෙනුවෙන්ද අවංකව කෙලින් කතා කරලා කාටවත් වදයක් නොවී ජීවත් වෙන්න උත්සාහ කරපු ගෑනු සතෙක් තවත් ඉතින් මල්ලඟ ඇති ගුණ සුවඳවත් නූගනක් තියෙනවා. කොහොම වුණත් බර්ත්ඩේ එක කියලා මට සුබ පතන්න හිතාගෙන ඉන්න අයට කියන්නේ නිකම්ම නිකම් උපන්දින සුබ පැතුම් නම් එපා. මගේ උපත උලලක් වගේ වෙන්න ඇති මගේ අම්මට තාත්තට. ඊට පස්සේ නම් මගේ උපත ගැන ඊතරම් ප්‍රීති ප්‍රබෝධයක් ඇත්තෙක් ඉන්නවා නම් තීරණ වයසට එන මගේ දරුවා විය හැකි. සමහර විට මම නොදන්නවා වුණාට තවත් අය ඇති. සමාවෙන්න මම කියන්නේ ඊතරම්ම සතුටක් ගැන දුකකුත් නැති සතුටකුත් නැති දැනීමක් විඳලා තියෙනවද? ඒක මට මේ ළඟදී ඉඳන් ටික ටික දැනෙන්න ගත්ත දෙයක්. ඇත්තටම ඒක ජීවිතය ගැන අංශු මාත්‍ර අවබෝධයක්. ඒක පවතින්නේ නැහැ ක්ෂණයි. ඒත් ඒක පුදුම නිදහස් මොහොතක්, පිරෙන සුවයක්. ඉතින් ඒ යන එන මාතුල දීර්ඝව රඳා පවතින්නේ නැති කිසිවක් මම මගේ කියා නොදෙනි. දුකක්ද සතුටක්ද නැති වෙන නිවින සැනසෙන පාවෙන නිදහස සොයාගන්න මට ලැබිලා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ දැනීම ගන්න ඔයාලා ට්‍රයි කරන්න. තවම නම් එක ආත්මයකින් වගේ මේක ගොඩදා ගන්න ඕන. යාළුවනේ මේ උපත දුන් අම්මට තාත්තට වගේම ජීවිතයේ අංශු මාත්‍රයකින් තේරුම් ගන්න ජීවිතයට ආව ගිය හැමෝටම ස්තුතියි. ඇත්තටම ඉතින් වයස 37ක් වෙච්ච මෑට මේ තිබෙන අත්දැකීම් ගැන ඇත්තටම ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් හරියටම දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.